ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම දිනෝෂි දීරසිංහ ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත සාර්ථක කෙන්‍යා සංචාරයක් නිමකොට ජනපති දිවයිනට සංවර්ධනයේ රන්දුරුට විවර කරමින් මාර්ගහා පාලම් 200ක් ජනතා අයිතියට ප්‍රදේශ රසකට මිලිමීටර 100ට වැඩි වැසි කාලගුණයෙන් රතු නිවේදන ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් නවසීලන්ත ජනතාවගේ ශෝකය කෙන්‍යාවේ සිව්දින නිල සංචාරයේ සාර්ථකව නිම කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද යලි දිවයිනට පැමිණියා ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවත් කෙන්‍යාවත් අතර ඉපරණි මිත්‍රත්වය තවදුරටත් තහවුරු වීම සහ දෙරට අතර නව සහයෝගිතා ගමනකට මුලපිරීම විශේෂත්වයක් එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරයේ විශේෂ ආරාධිතයෙකු ලෙස එක්වීමට කෙන්‍යා ජනාධිපති උහුරු කෙන්‍යාටා මැතිතුමාගෙන් ලද විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා පසුගිය 13 වනදා කෙන්‍යාවේ නිල සංචාරය ආරම්භ කළා. එරට ජනාධිපති උහුරු කෙන්‍යාටා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රියු රජවිලිනායන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වුණා. ඊට රටවල් 58ක පරිසර අමාත්‍යවරුන් සහ නියෝජිතයන් 5000කට අධික පිරිසක් සහභාගී වී සිටියා. මාර්තු 14 වනදා නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධාන මූලස්ථානයේදී ජගත් පරිසර සමුළුව ආරම්භ වූ අතර තුන්වන කතිකයා ලෙස ජනාධිපතිතුමා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවේ සමානුග්‍රහකත්වයෙන් විශේෂ යෝජනා හතරක් මෙහිදී පරිසර සමුළුවට ඉදිරිපත් කිරීමද විශේෂත්වයක්. පරිසර අමාත්‍යවරයෙකු ලෙස සහ රාජ්‍ය නායකයෙකු ලෙස පරිසරයේ සුරකීම වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කරන සහ ඒ පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දුව తీරණු රැසකට එළඹි නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දේශනය සමුළුවට සහභාගී වූ සියලු දෙනාගේ දැඩි අවධානයට ලක් වුණා. ජනාධිපතිතුමාගේ පරිසර හිතකාමී සංවර්ධන වැඩපිළිවෙල ඔවුන්ගේ ඇගීමට ලක්වීමද විශේෂත්වයක්. කෙන්‍යා ජනාධිපතිවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා එරට රාජ්‍ය මන්දිරයේදී ආරම්භ වූයේ මාර්තු මාස 15 වනදායි. දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා නව ප්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීමට සහ ජාත්‍යන්තර තලයේදී එක්ව කටයුතු කිරීමට එහිදී දෙපාර්ශ්වයේ නායකයින් සහතික වුණා. ජනාධිපතිතුමා සිය සංචාරයේදී නයිරෝබි නුවර පිහිටි කෘෂි වන වගා පර්යේෂණ ජාත්‍යන්තර මධ්‍යස්ථාන මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට දෙක් වුණා. මෙම සංචාරයේදී ජනාධිපතිතුමා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග හමුවකට දෙක් වූයේ ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහායි. රජයේ සංවර්ධන වැඩපිළිවෙලේ ප්‍රතිලාභ මේ වන විට ජනතාවට ලැබෙමින් ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රුපියල් කෝටි 3000ක් වැය කරමින් රට පුරා ඉදිකළ මාර්ග සහ පාලම් ඇතුළත් ව්‍යාපෘති 200ක් ජනතා අයිතියටපත් කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. හදවත් යාකිරෙන රන්මාවත් තේමා වෙනුයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණේ. රටපුරා දෙවන්ත සංවර්ධන ව්‍යාපෘති රසක් මේ වන විටත් ක්‍රියාත්මකයි. ඊට සමගාමීව සිදු කෙරුණු මෙම සංවර්ධන වැඩසටහන යටතේ මාර්ග සහ පාලම් ඇතුළත් ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත් කෙරෙනවා. එහි සමාරම්භක උත්සවය මාවනැල්ල සහ කොච්චිකඩේ ප්‍රදේශවලදී පැවැත්වුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. අද මං මාවත් 200ක් විවෘත කිරීමේ කොටස. මෙන්න මෙතනින් ඉවර වෙන්නේ නැහැ. දැන් අපි ගිහින් පාසල් 200ක් විවෘත කරා. තව මාස 6ක තියෙනවා පාසල් ලෝය 200 ගාණ විවෘත කරන්න. ජල නල යෝජනා ක්‍රම, ස්වදේශ කටයුතු අමාත්‍යාංශේ, මහනගර අමාත්‍යාංශේ, නිවාස අමාත්‍යාංශේ, ගම් පෙරළියේ මගේ අමාත්‍යාංශේ. මං දන්නේ නැහැ මේ ඔක්කොම කරන්න පුළුවන් වේදවත් කියලා. අපි මෙච්චර වැඩ කටයුතු කරලා තියෙනවා. දැන් තමයි ප්‍රතිඵල එන්නේ. අපි ක්‍රමානුකූල වැඩ කටයුතු කරේ. ඉස්සෙල්ලම වැඩ කටයුතු ආරම්භ කරේ මේ රටේ ආර්ථිකය හදන්න. මෙන්නට බාරගත්තදී කඩා වැටුණු ආර්ථිකයක් තිබුණා. මේක නිකන් වහගෙන තව අවුරුද්දක් දෙකක් වැඩ කටයුතු කරන්න මම මේ රටේ තරුණයාට බාර දෙන්නේ කෑලි වලට කැඩුණු ආර්ථිකය. ඒක කරන්න අපි ලෑස්ති වුණේ නැහැ. අපිට ඔක්තෝබර්ලා තියෙන මීට වඩා හොඳ තත්ත්වයක් අපේ තරුණයාට දෙන්න ඒක බාර අරගෙන ඉදිරියට යන්න. අද සාවර භාවයක් ඇති වෙලා තියෙනවා. මම ක්‍රියා කරන්නේ මේ ආණ්ඩුව ක්‍රියා කරන්නේ සංදර්ශනයයි මර්ධනය නෙමෙයි. අපි යටි සංවර්ධනය. අද අපිට ප්‍රතිඵල තියෙනවා. මෙම ව්‍යාපෘති යටතේ මාර්ග සහ පාලම් ඉදිකිරීමට වැය කිරීම මුදල රුපියල් කෝටි 3000 ඉක්මවනවා.
මාවනැල්ල අරණායක මාවනැල්ල ගම්පොළ මාවනැල්ල රඹුකණ යන මාර්ග අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා කිලෝමීටර 14කින් යුතු මාවනැල්ල අරණායක මාර්ගය සඳහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 1431ක් මාවනැල්ල රඹුකණ මාර්ගය සඳහා රුපියල් මිලියන 1055ක් වැය කෙරුණා රට පුරාම පාරවල් 200ක් එක් දිනයක විවෘත කිරීමේ වැඩසටහන සංකේතවත් කරන්න කෝටි ගානක ව්‍යාපෘති 3ක් අද ජනතා අයිතියට පැවරීමට අවස්ථාව අගමැතිතුමත් එක්ක ලැබීම මම අත්ත වශයෙන්ම සතුටු වෙනවා ආණ්ඩුවක් හැටියට අපේ විශ්වාසය තියෙන්නේ අපට ගමට හොඳ මාර්ගයක් සකස් කරලා දීම හරහා ගමේ විශේෂයෙන්ම සමාජීය සහ ආර්ථික වශයෙන් ලොකු ප්‍රබෝධයක් ඇති කරලා දෙන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා බස්නාහිර සබරගමුව ඌවහා මධ්‍යම පළාත් වලත් ගල්හා මාතර දිස්ත්‍රික් වලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදන නිකුත් කර තිබෙනවා අයහපත් කාලගුණයත් සමග ඇති විය හැකි ආපදාවන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මිලිමීටර් 100ක තද වැසි සහිත තත්ත්වයන් පැයට කිලෝමීටර් 70ක 80ක තරම් තද සුළං සහිත තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් දිවයිනේ ප්‍රදේශ රැසකට ඇති බවක්. මෙම පළාත් විදිහට බස්නාහිර පළාතත් වයඹ පළාතත් ඇතුළු වෙනවා. එකම මධ්‍යම පළාත සහ සබරගමු පළාතත් ගාල්ල මාතර කියන දිස්ත්‍රික්ක වලටත් තමයි මෙම රතු නිවේදනයේ ඉදිරි පැය 9 සඳහා ලබා දීලා තින්නේ. කඳුකර ජනතාව මේ පිළිබඳ අවධානින් සිටින්න කියලා අපි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ලෙස ඉල්ලා සිටිනවා. විශේෂයෙන් 117 දුරකථන අංකය 24 පුරාම විවෘත පවතිනවා සීලම භාෂාවලින් තිලුම කරතුරු දැනගීම සඳහා මෙතන අමතරව සීලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක ත්‍රිවිධ හමුදාව පොලිසිය සීලුද ආකාරයෙන් අපි දැනුවත් කිරීමක් කරලා තිබෙනවා අප්‍රේල් 2 වෙනිදා සිට රස කැවිලි සහ බිස්කට් සඳහා නව වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා වර්ණ සංකේත ක්‍රමයේ රස කැවිලි වලට අප්‍රේල් මාසයේ 2 වෙනිදා ඉඳලා මේක නීතියක් බවට පත් කරනවා. ඒ නීතිය යටතේ ඉදිරිපත් කරනවා සීනි, ලුණු සහ මේදිය. එතකොට හැම නිෂ්පාදනයේම වර්ණ සංකේත තුනක් තිබෙනවා. නිෂ්පාදන සමාගම් ඉදිරිපත් කරා නිත් රටවල් වල ලෝකයේ පිළිගත් ක්‍රමවේදය. අපිට පුළුවන් නම් මේවැයි තියෙන සීනි ප්‍රමාණය සීමා සහිත කරගන්නට ඒකෙන් අපිට විශාල බලපෑමක් මේ සෞඛ්‍යයට බලාපොරොත්තු වෙන්න හැකියි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පොනොවන රෝගවලින් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මෙම වැඩපිළිවෙල සකස් කර තිබෙනවා. කුඩා දරුවන් අතරද දියවැඩියා රෝගය පැතිර යාමට හේතුවක් වී තිබෙන්නේ මේදේ ලුණු සහ සීනි අධික වශයෙන් භාවිතය බවයි වෛද්‍ය විශේෂඥීන්ගේ අදහස වී ඇත්තේ. සීනි ග්‍රෑම්ස් 22ක් තියෙනවා නම් කිසියම් වූ ආහාරයක ග්‍රෑම්ස් 100කට එය රතු ලේබලයක් වෙනවා ග්‍රෑම් 8යි 22යි අතර නම් එය ඇම්බර් කලර් ග්‍රෑම් 8ට අඩු නම් කොළ වර්ණයෙන් සඳහන් ලුණු ග්‍රෑම් 1.25ක් තිබෙනවා නම් ග්‍රෑම් 100ක එය රතු පාට වෙනවා 0.25යි 0.125 අතර නම් ඇම්බර් පාටක් 0.25ට අඩු නම් කොළ පාටක් වෙනවා ග්‍රෑම් 17.5ක් තිබෙනවා නම් මේදේ ග්‍රෑම් 100ක එය රතු පාටත් ග්‍රෑම් 3යි 17.5 අතර නම් ඇම්බ පාටත් ග්‍රෑම් 3ට වඩා අඩු නම් කොළ පාටත් වෙනවා කාන්තාවන් සවි බල ගැන්වීම රජයේ ප්‍රමුඛ ප්‍රතිපත්තියක් බව අමාත්‍ය මංගල සමරවිර මහතා පවසනවා කාන්තාවන් සවි බල ගැන්වීම අපේ රජයේ ප්‍රධානතම ප්‍රතිපත්තියක් බවට පත් වෙලා තියෙනවා පිළිමි කරන දෙයක් කාන්තාවන්ට කරන්න බැහැයි කියන ඒ මතය යල් බැලුම් මතය කාර්මික පුහුණුව තරුණයන්ට ලබා දීපු දෙයක් අද රජයේ අනුග්‍රහය ඇතුව මේ රටේ කාන්තා පක්ෂයේ කැමැති අයටත් ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා ඒ විතරක් නෙමෙයි කාන්තාවන් වඩාත් දිරිමත් කරන්නට ලොකු බිස්නස් වලට උනත් යන්නට තමුන්නාස්රාත ශක්තිය ලබා දෙන්න අපි බොහෝ බැංකු වල තියෙනවා කාන්තාවක් නම් ඒ ව්‍යාපාරයේ අයිතිකාරය ඔබගේ නමින් නම් ඒක ලියාපදිංචි වෙලා තියෙන්නේ ඒ අපි ලබා දෙන පොලිස් සහනයට තවත් වැඩිපුර 10%ක සහනයකුත් අපි දෙනවා මාතර හා මොනරාගල දිස්ත්‍රික්කවල කාර්මික පුහුණු පාඨමාලා සාර්ථක ලෙස අවසන් කළ කාන්තාවන් සඳහා උපකරණ බෙදා දීමේ උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ත්‍රිරූත රථ අලුත් වැඩියා කිරීම සම්බන්ධයෙන් පුහුණුව ලැබූ කාන්තාවන් 64 දෙනෙකු සඳහා මෙහිදී සහතික පත්‍ර සහ කාර්මික උපකරණ කට්ටර ලබා දීම සිදු කෙරුණා.
ත්‍රිපිටකය ලෝකුරුමයක් බවට පත්කිරීමේ ත්‍රිපිටකාභි වන්දනා සතියට සමගාමීව දහම්පාසල් ගොඩනැගිලි 214ක් ඉදිකිරීම අද ආරම්භ කෙරුණා. එහි සමාරම්භක උත්සවය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ බෙලියත්ත දම්මුල්ල ශ්‍රී සුදම්මදින්න විහාරස්ථානයේදී. සිසු දහම් සෙවන වැඩසටහන යටතේ දම්මුල්ල ශ්‍රී සුදම්මදින්න විහාරස්ථ දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මේ සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් ලක්ෂ 40ක් වැය කර තිබෙනවා. මාස 3ක් තුල ඉදිකිරීම අවසන් කිරීම සැලසුමයි. සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතභාවය තහවුරු කරන්න අධිකරු ජනාධිපතිතුමාගේ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ ගමනට අපේ අමාත්‍යංශයත් ගරු අග්‍රාමාත්‍යතුමත් ලබා දෙන දෙවැන්තම ශක්තිය මේකයි. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ මේ උදාරතර ගමන තවදුරටත් ශක්තිමත් කරමින් ඊළඟ පියවරට දහම් පාසල් 500ක් එකවරම එක දිනේ විහාරස්ථාන 500කම අපි වැඩසටහන ක්‍රියාත්මක කරන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ත්‍රිපිටකයේ ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාවට සමගාමීව සංවිධානය කළ පින්නපාත චාරිකාවක් බෙලියත්තේදී පැවැත්වුණා. ශ්‍රී පඤ්ඤාසාගර පිරිවෙනින් ආරම්භ කළ පින්නපාත චාරිකාව බෙලියත්ත නගරයේ වීදි සංචාරය කිරීමෙන් පසු බෙලියත්ත පොලිස් ස්ථානයේ වෙත පැමිණියා. ඉහිදී දානේ පිරිනැමීමෙන් පසු එම කටයුතු නිමාවටපත් කෙරුණා. බෙලියත්ත පොලිසිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එක්වයි මේ සංවිධානය කළේ. ත්‍රිපිටකාභි වන්දනා සතිය ආරම්භ කරමින් වවුනියාවේදීද පින්ඩපාත චාරිකාවක් පැවැත්වුණා. වවුනියාව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව එය සංවිධානය කළා. මහනුවර පූජාපිටියේදීද පින්ඩපාත චාරිකාවක් පැවැත්වුණේ ත්‍රිපිටකාභි වන්දනා සතිය වෙනුවෙනුයි. පූජාපිටිය නගරයේ සිට උඩමුදුන විහාරස්ථානය දක්වා පින්ඩපාත චාරිකාව පැවැත්වුණේ පූජ්‍ය දෙහිගම චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන්. ගාල්ල උඩුගම පොලිසිය සංවිධානය කළ පින්ඩපාත චාරිකාව සඳහා ස්වාමින් වහන්සේ 59ක් සහභාගී වුණා. උඩුගම ප්‍රාථමික විද්‍යාලයේදී දානමය පින්කමක්ද පැවැත්වුණා. ත්‍රිපිටක අභිවන්දනා සතියට සමගාමීව බලංගොඩ ඉඹුල්පේ සම්මනල ශ්‍රී අශෝකාරාම විහාරස්ථානයේ දහම්පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීමද ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය තලතාතු කුරුණ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිසු දහම් සෙවන වැඩසටහන යටතේ මේ සඳහා වැය කිරීම මුදල රුපියල් ලක්ෂ 40ක්. සිසු දහම් සෙවන වැඩසටහන යටතේ ශ්‍රී සංඝපාල රජ මහා විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ත්‍රිපිටකාභි වන්දනා සතියට සමගාමීවයි මෙම කටයුතු සංවිධානය කෙරුණේ. ඉදිකිරීම සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 40ක්. හොරණ හඳපාංගොඩ කුරණ පියරතනාරාම විහාරස්ථානයේ සිරි විපුලසාර දහම් පාසල වෙනුවෙන් නවකුට නැගිල්ලේ ඉදිකිරීමද ආරම්භ කෙරුණා. නිවාස සංවර්ධන අධිකාරිය සහ සංස්කෘතික අමාත්‍යංශයයි එය සිදු කරන්නේ. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 40ක්. හොරණ එක්සත් ජාතික පක්ෂ සංවිධායක හේමන්ත වික්‍රමාරච්චි මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. ත්‍රිපිටකාභි වන්දනා සතිය වෙනුවෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. එහි පළමු වැඩසටහන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධගයාවේදී සිදු වුණා. අනතුරුව දානමය පින්කමක්ද පැවැත්වුණා. ත්‍රිපිටකයේ ලෝක උරුමයක් බවට පත් කිරීමේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල මෙහිදී ඇගීමට ලක් කෙරුණා. මේ අතර ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා කටයුතු කිරීම ප්‍රශංසනීය බව විද්වතුන් පවසනවා. සියලුම විෂයන් අන්තර්ගත කළා රටවල් රටවල් අතර තියෙන ભેද වලින් තොරව මානවයාට තමන්ගේ සුභ සිද්ධිය ලෞකිකව සහ ලෝකෝත්තරව සලසා ගන්නට පුළුවන් කරුණු කාරණා අනන්ත අප්‍රමාණ විදියට තැම්පත් වෙච්ච තැනක් තමයි අපි ත්‍රිපිටකය කියලා සඳහන් කරන්නේ. ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪන කොළරංගල විහාරයේ අද අපිට ත්‍රිපිටකයක් නැහැ. බුද්ධ බුදුන් තමයි මේ ත්‍රිපිටකයේ ඵල ප්‍රයෝජනවත් වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. අද අපි තාමත් ප්‍රසන්නතා කළ යුතුයි අධිකර ජනාධිපතිතුමා මේ ගැන කිසියම් අවබෝධයක් ලබාගෙන ත්‍රිපිටක සතිය ප්‍රකාශයට පත් කරලා ලෝකයට නැවත මේ ත්‍රිපිටකය බෙදා දී ඉතාමත්ම සතුටු වෙනවා. මේ ලෝක උරුමයක් බවට පත් කරනවා කියන වැඩපිළිවෙලෙන් කරන්නේ මුළු ලෝකයට මේක උරුම කරලා දෙනවා. නිවැරදි ත්‍රිපිටකය අවබෝධ කරගන්න තේරුම් ගන්න අවස්ථාවක් ලබා දෙන්න. ත්‍රිපිටකය ආරක්ෂා කිරීමක් හැම දිනාටම නියම බුද්ධ වචනය තේරුම් ගන්න අවබෝධ කරගන්න අවස්ථාවක් ලබා දීමක් තමයි ජනාධිපතිතුමාගේ මේ මෙහෙවීම.
නමුත් ත්‍රිපිටකය කියන්නේ සදාහරිත විශ්වකෝෂයක් කියලා අපිට කියන්න පුළුවන්. දවසින් දවස විද්‍යාඥයන් විසින් ලෝකයේ පිළිබඳ හෙලිකර ගන්නා සත්‍යතාවයන්, ඒ වගේම මිනිසාගේ සිත පිළිබඳ මනෝවිද්‍යාඥයන් හොයාගන්න දේවල්, කය පිළිබඳ කය විද්‍යාඥයන් හොයාගන්න දේවල් ඇතුළත් සියලු විද්‍යාත්මක තාර්කික සත්‍යයන් මේ ඉතා පැරණි පාලි ග්‍රන්ථයේ අන්තර්ගත වෙලා තිබීම ඇත්තටම ලෝකයේ විද්වතුන්ගේ විශ්මයට හේතු වෙන විදිහේ කාරණයක්. දේශීය කිරිපිටි මිල ඉහළ දමන්නේ නැති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. දියර කිරි ප්‍රචලිත කිරීමේ අරමුණෙන් පාසල් දරුවන්ට දියර කිරි වීදුරුවක් ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බවයි අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ. අනුරාධපුර මානින්ගමුව මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ හදවත් යාකිරණ රන්මාවත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මානින්ගමුව සිට ඉහළ ඔයා මඩුව නවූතගම දක්වා කිලෝමීටර 13ක් දක්වා වන කොටස සංවර්ධනය කෙරෙනවා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 272ක්. ලෝකයේ කිරිපිටි මිල අඩු වෙනකොට අපි අඩු කරනවා. දැන් එහෙම අඩු වෙන කාලවල තියෙනවා. ආනයනයේ කිරිපිටි වල කිලෝ එක මිල රුපියල් 60කින් කියලා දැන් නම් කරලා තියෙනවා. මම හිතන්නේ ඊට වැඩි අඩු මිලකට තමයි දේශීය කිරිපිටි වල මිල නම් කරන්න වෙන්නේ. මොකද අපි හැමදාමත් දේශීය සමාගම් රටේ පාරිභෝගිකයට සහනදායි වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අල්ලස් හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට කොළඹදී එළිදැක්වෙනවා. මෙම සැලැස්ම සකස් කිරීමේ අරමුණ වී ඇත්තේ අල්ලස් දූෂණය වපුරන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන් දේශපාලඥයන් ඇතුළු සියලු දෙනා නීතියේ රැහැනට කොටු කර ගැනීමයි. ශ්‍රී ලංකාව තුල වංචාව සහ දූෂණය තුරන් කරමින් එමගින් ආර්ථික සමාජීය සංස්කෘතික සහ පරිසරික වශයෙන් තිරසර සංවර්ධනයක් උදා කර ගැනීම මෙම පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ ප්‍රධාන අරමුණක්. වසරක පමණ කාලයක් අල්ලස් පනතේ අල්ලස දූෂණය වත්කම් බැරකම් දඬුවම් සහ වෙනත් ඊට අදාළ දුර්වල නීති රීති අනපනත්වලට සම්බන්ධ කරුණු කැබිනට් මණ්ඩල අනුමැතියෙන් සංශෝධනය කර ඒ අනුව මෙම නීති රීති ඇතුළත් පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබෙනවා. මෙරට සියලු රාජ්‍ය ආයතන ව්‍යුහයන් තුළ අල්ලස නිවාරණය, හර පද්ධතීන් වැඩි දියුණු කිරීම, දඬුවම් ක්‍රමවේද සහ නීති ප්‍රතිපත්ති සංශෝධනය කිරීම යන ප්‍රධාන සාධක පදනම් කර ගනිමින් මෙම සැලැස්ම සකස් කර තිබෙනවා. හරිත වැලිතොටුපළ නිර්මාණ තරඟයේ ජයග්‍රාහකයන් ඇගීමේ උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වීමට නියමිතයි. ඒ නෙළුම්පොකුණ රංග ශාලාවේදී. අවිධිමත් වැලි කැණීම් හේතුවෙන් පරිසරයට බලපෑම් රසක් එල්ලවනවා. මෙම ගැටලුවට විසඳුමක් ලෙසයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල්කාරාංශය මගින් හරිත වැලිතොටුපළ සංකල්පය හඳුන්වා දුන්නේ. එය මෙවන විට දිවෙන පුරා සාර්ථකව ක්‍රියාත්මක වනවා. එහි වැදගත්කම මාතෘකා කරගනිමින් සිදු කළ නිර්මාණයි ඇගීමට ලක් කෙරෙන්නේ. හරිතොටුපළ සංකල්පයේ බලපත්‍ර කොන්දේසියක් හැටියට ඇතුළත් වෙලා ඊට නෛතික තත්ත්වයක් ඇතිලා වෙලා තියෙනවා. බලපත්‍රලාභී බලපත්‍ර කොන්දේසිය උල්ලංඝනයක් සඳහා ගියොත් අපිට ඒ සඳහා හොඳ නීතිමය ආවරණයක් ඒ තුළ හැදිලා තියෙනවා. ඒක තමයි නිලධාරියෙක් හැටියට හරිතොටුපළ සංකල්පයේ ක්‍රියාත්මක කිරීම තුළ මම දක්වන වැදගත් අනිත් කරුණ. මේ ඔයේ තියෙන ප්‍රයෝජනේ එදත් ගන්නවා අදත් ගන්නවා හෙටත් ගන්නවා හැමදාම ගන්නවා ඒක කාටවත් නතර කරන්න බෑ. නා පරිසරය හොඳටම ආරක්ෂා කර ගැනීම මගේ පළවෙනිම අංකම එක පළවෙනි මේකට පරිසරය ආරක්ෂා කර ගැනීම ඔය ආරක්ෂා කර ගැනීම. ඒ නිසා ඒක ක්‍රමයට 100%ම කැමති. හොරබරු වංචා කපටිකම් කරන්න අවශ්‍යතාවයක් නෑ. හරියාකාරක දෙයක් කරලා හරියට මුදල් ලබා ගන්න එක තමයි මගේ පළවෙනිම අංක එක. වැලිකැණීම් බලපත්‍ර 400කට ආසන්න ප්‍රමාණයක් අපේ ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනවා. එතනින් ගත්තාම මේ සංකල්පයේ මත මම හිතන්නේ සෑහෙන ඉදිරියට අපිට ගන්න පුළුවන් වුණා බලපත්‍රලාභීන්ගේ ආකල්පීය වශයෙන් දිනුවකට. වැලි ව්‍යාපාරිකයන් ගැන තියෙන මහ ජනතාව අතර තියෙන ආකල්පය යම් කිසි වෙනසකට භාජනය කරන්න පුළුවන් තරම් වෙනසක් මම හිතන්නේ මේ හරිත වැලිතොටුපළ තරඟයෙන් සිද්ධ වෙලා තියෙනවා. අපි මයියංගලේ පළ 5000ක් හිටවන්න ගත්තා. ඒ වරෝ මේ මාරුවර කාර්යාලය ඇතුළේ පළ 10000ක් විතර හිටවන්න අපි වැඩසටහනක් කරගෙන ගියා. ඒකත් එක්ක මට ගොඩාක් අත්දැකීම් ලැබුණා. මේ වැලිතොටුපළ වලට එනකොට මේ හරි සංකල්පය ගොඩාක් සාර්ථකයි කියලා. හරි සංකල්පේ නැතුව අපි මේ විදිහට කරගෙන ගියා නම් අපිට වැලිතොටුපළක් ඉස්සරහට කරගෙන යන්න බැරි වෙනවා.
ඒ නිසා අපි බොහොම ස්තුති වෙනවා මේ මහතුරුන්ට මේ සංකල්පය හඳුන්වා දුන්නට. රුපියල් කෝටි 3ක වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් අත්අඩංගුවට ගැනීමට රේගු බලධාරීන් සමත් වුණා. චෙන්නයි සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් මගියෙකුයි මෙම රන් බිස්කට් තොගය ගෙන වෙත් ඇත්තේ. අවුරුදු 49ක වයසේ පසු වන අලුත්කඩේ ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව කටුනායක ගුවන්තොටුපළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන් පිටිය මහතා පවසනවා. පිටකොන්දේ අපහසුතාවක් සඳහා පළඳින පටියක මෙම රන් බිස්කට් සංගවාගෙන සිටි බවයි රේගු බලධාරීන් පවසන්නේ. සැකකරු සතුව තිබී කිලෝ 4ක පමණ බරින් යුතු රන් බිස්කට් 40ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර අමානුෂික පහරදීමේ සිද්ධියක් CCTV කැමරාවක සටහන් වී තිබෙනවා. ඒ තංගල්ල නෙටෝල් පිටිය වැලියාර ප්‍රදේශයේ සංචාරක නිකේතනයකදී සංචාරක හෝටලයකට පැමිණි කිසියම් පිරිසක් එහි සිටි පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය CCTV කැමරාවල සටහන්ව තිබුණා. කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 8 දෙනෙකු පැමිණ මෙලෙස පහර දීම සිදු කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. පහර කෑමට ලක්වැද්දේ වයස අවුරුදු 52ක පමණ පුද්ගලෙක්. ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත්. එක් දින තරගාවලිය පරාජයට පත් වූද ලබන 19 වෙනිදා ආරම්භ වීමට නියමිත පන්දුවාර 2020 තරගාවලිය ජය ගැනීම සිය බලාපොරොත්තු වූ බව ලසිත් මාලිංග පවසනවා. දෙරට අතර පැවති අවසන් එක් දින ක්‍රිකට් තරගාවලියෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. මේ අතර කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාල අතර පැවති 45 වන සීමිත පන්දුවාර 50 එක් දින ක්‍රිකට් තරගය ඩක්වස් සහ ලුවිස් න්‍යායට අනුව ලක්නු 16ක ජයක් වාර්තා කිරීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත් වුණා. SSC ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසිය වාසිය දිනු කොළඹ ආනන්ද විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි කොළඹ ආනන්ද විද්‍යාලය පන්දුවාර 48ක් අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 197ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා ක්‍රීමට පිටියට පිවිසි කොළඹ නාලන්ද විද්‍යාලයේ ඉනිම වර්ෂාව හේතුවෙන් අතරමඟ නතර කිරීමට සිදු වුණා. එවන විට එම කණ්ඩායම පන්දුවාර 33යි 1 පන්දුවක් අවසානයේ කඩලු 5ක් දැවි ලකුණු 141ක් ලබා සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංග ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබට සුභ රාත්‍රියක්. www.itnnews.lk ජනපති මෙහෙවරක සද්දින මතකය. මාර්තු 11 වෙනි සඳුදා මාතර කොකාවල මධ්‍ය මහාවිද්‍යාලයේ සියවස් සමරුම් උත්සවය මෙදින පැවැත්ුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මාර්තු 12 වන අඟහරුවාදා මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේට සියවසක් සපිරීම නිමිත්තෙන් සියවස් සමරු ජම්බෝරියේ නිල ලාංඡනය ජනාධිපතිතුමා වෙත පැළඳවීම ජනාධිපති නිල නිවසේදී සිදු වුණා. මාර්තු 13 වන පදාදා කෙන්‍යාවේ නයිරෝබි නුවර පැවති එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිත අමුත්‍යකු ලෙස සහභාගී වීමට කෙන්‍යා ජනාධිපතිගෙන් ලැබුණු ඇරයුම් පරිදි ජනාධිපතිතුමා කෙන්‍යාවේ සිව්දින නිල සංචාරයක් ආරම්භ කළා. මාර්තු 14 වන බ්‍රහස්පතින්දා කෙන්‍යා ජනාධිපති උහුරු කෙන්‍යාටා ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රජොයිලීනා යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් රටවල් 58ක පරිසර අමාත්‍යවරුන් සහ නියෝජිතයින් සහභාගීත්වයෙන් ජගත් පරිසර සමුළුව නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධාන මූලස්ථානයේදී ආරම්භ කෙරුණා. පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම් යන තේමාව යටතේ පැවැත්වුණු සමුළුව අමතා තුන්වන කතිකය ලෙස ජනාධිපතිතුමා සිය විශේෂ දේශනය ඉදිරිපත් කළා. මාර්තු 15 වෙනි සිකුරාදා ජනාධිපතිතුමා මෙදින කෘෂි වනවගා පරීක්ෂණ ජාත්‍යන්තර මධ්‍යස්ථාන මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඒ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු ප්‍රවර්ධනය වෙනුවෙන් එම ආයතනයෙන් ලබාගත හැකි දායකත්වය පිළිබඳ සොයා බැලීමටයි. ශ්‍රී ලංකා කෙන්‍යා රාජ්‍ය නායක නිල හමුව පැවැත්ුණේ මෙදින පස්වරුවේ. කෙන්‍යා ජනාධිපති නිල නිවස වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කෙන්‍යා ජනාධිපති උහුරු කෙන්‍යාටා මැතිතුමා විසින් උණුසුම් ලෙස පිළිගත් අතර නව ප්‍රවේශයන් ඔස්සේ දෙරටේ ද්විපාර්ශ්වික සම්බන්ධතා ඉදිරියට ගෙන යාමට රාජ්‍ය නායකයෝ සාකච්ඡා කළා. කෙන්‍යාවේ වෙසෙන
ශ්‍රී ලාංකිකයින්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීමේ හමුවකටද ජනාධිපතිතුමා මෙදින පස්වරුවේ එක් වුණා. මාර්තු 16 වන සෙනසුරාදා නයිරෝබි නුවර පිහිටි එකම බෞද්ධ විහාරස්ථානයේ වැඳපුදාගත් ජනාධිපතිතුමා එහි මහා සංඝරත්නයේ ආශිර්වාදයේ ලබා ගනිමින් සිය සිව් දින කින්‍යා නිල සංචාරය සාර්ථකව අවසන් කළේ ශ්‍රී ලංකා කින්‍යා ඉපැරිණි මිත්‍රත්වයේ තවදුරටත් තහවුරු කරමින් සහ දෙරට අතර නව සහයෝගිතා ගමනකට ප්‍රවේශය සන්තුහන් කරමින් දේශය ලෝකයේ හොබවන අපි මානවත් නායකත්වය චිරන් ජයතු ජනපති දුනි.